යි බෝවන් දුවේ පුතේ. අද දින මම සූදානම් වන්නේ සතරකාන් මන්ත්‍රණය පාඩමෑ සුරින් විචාරයක් ලයන හැටියුබට කියල දෙන්නයි. මේ ලකුණ ගහයක ප්‍රශ්නයක් එකෑන් ඔබ නිදසුන් තුනක් දක්වමින් විනාඩි විස්සකට අඩුකාලයක් තුළදී පිරිතුරු සැපය යුතුයි. ප්‍රශ්නය මෙයයි හාසෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණගේ චරිතය නිර්මාණය කර ඇති අන්දම ඔබට නිර්දිිෂ්ඨ කොටසන් නිදසුන් තුනක් දක්වමින් විමසන්න. මෙහිදී ඔබෙන් අසන්නේ මේ පාඩම තුළ අන්තර්ගත්තු වෙනවා විධ භූමිකාවන් ප්‍රධාන භූමිකාව තමයි මහෝෂද ප්ිතයන්. ඒ හා සමානවම ජූලනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පුරෝ හිතදූරය දරන කේවට්ට බමුණගේ චරිතය පිළිබඳව තමයි ඔබෙන් මෙහිදී විමසන්නේ. එපමණක් නොවේ මේ කේවට්ට බමුණාගේ චරිතය ජාතක කතාකරුවෝ හාසින් හා උපහාසයෙන් යුක්තව ඉදිරිපත් කරලා තියෙනවාකෙන කාරණයට ඔබ නිදසුන් තුනක් දැක්විය යුතුයි. ඔබට මතකේට එවා අපි ප්‍රදහන නිදසුන් තුනක් මෙ හිදිසාකච්ඡා කරමු පළවෙනි කාරණය තමයි සතරකන්මන්ත්‍රණේ සි දුවනා අවස්ථාවේදී. මෙම සතරකන්මන්ත්‍රණය අසා සිටින ගිරා පෝතකයා විසින් කේවට බමුණාගේ හිස්සට පළමුුවත් දෙවනුව කටටත් වර්චස් පිඩක්හෙලා පිටත්තු යන අවස්ථාව. උපහාසයෙන් යුක්තව මේ බමුණු චරිත, සට ලක්කරන අවස්ථාවක්. එයට පළමනි අවස්ථාවල සප්‍රලියානට පුළුවන්. ඊ අඟට ඔබ දන්නවා මියලුණුවර වටලෑමේදී විධ යුදෝපක්‍රම භාවිතා කරා කේවට්ටයාගේ මඟ පෙන්වීම යටතේ. පළමුුව පැන්නවත්වීමෙන් එ අනතුරුව සහල් සහ දර නැවැත්වීමෙන් මිලනුවර අඩපන කොටල්ලා ගන්නටයි කේවටය උපදෙස් තුන්නේ. නබුත් මේ සියල්ලූ උපක්‍රමයන් මහෝෂදයන්ගේ සූක්ෂම ඥානය තුළින් ත කරනවා ආකාරය අපට කතාව තුළ පැහැදිලි වෙනවා. එහිදී චුලනි බ්‍රහමදත්ත රජුරුවන් තමන්ගේ පුරෝහිතයන්ව ඉතාමත් අපහාසාත්මක ආකාරෙන් අවලාධනගන්නට පෙළඹෙනවා. ඒ අවස්ථාව අපට උපුට අදක්වන්නට පුළුවන්. එසේම ධර්මයුද්ධය පරාජයට පත් වෙලා කටිල්ලේ දම දමා දුව යන කේවට්ට චරිතය ඔහුගේම පර්ශ්වය විසින් උපහාසයටත් හාසටල් අක්කරණ ආකාරය අපට ඊළඟ නිදසුන ලෙස දක්වන්නට පුළුවන්. දැන් අපේ නිදසුන්තුන සූදානම් අපි දැම් විචාය ලිීම ආරම්භ කරමු. ඔබ දන්නවා සතර කන්ත්‍රය කියයන ඔබට නිර්දිශ්ට කොටස උපටනාගත්තේ උම්මග්ග ජාතකයෙන්. උම්මග ජාතකය ඇතුළත්වන්නේ පන්සිය පණස් ජාතක පොතේ. එෙුන්නේ කරුණෑගල යුගයේද. එහෙනම් දුවේ පුතේ ඔබ පලවන චේදය ආරම්භයේදී වාක දෙකතුනකින් මේ කෘතිය පිළිබඳ සරල හැඳින්මීම මක් කරමි කෙලින්ම ප්‍රශ්මයට අපි යයුතුයි. එතට අපිට පටන්ගන්නට පුළුවන් කුරුණෑ ගල යුගයේදී ලියවුණු පන්සිේ පනස් ජාතක පොතේ තියන දීග්‍රතම කතාවස්තුූ වන උන්මග්‍ය ජාතකයව් කලේ බෝධි සත්වයන්ගේ ප්‍රඥා මහිමේ විදහ දක්වන කතාවක්. එකල බොහෝ විට රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරේ, බමුණ කුළයේ ඇත්ත. මෙහි එන චූලනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අග්‍රපුරෝහිත අලෙස කටුතු කළ කේවට්ටාචාරණීන් එමනි බමුණුකොළය නියෝජනය කරන්නෙක්. නමු අපේ මහෝෂද පණ්ඩිතයන් වනාහි ගොවි කුලේ උපන්නෙක්. අනුව පපිට ලියන්නට පුළුවන් එකල රජ්ජරුවන්ට අර්තයෙන් ධර්මිණ අනුශාසනා කළ බමුණු කුල්ලේ හසින් හා ඔබහසයයුතු වර්හනාකිරීම හිලා ජාතක කතාකරුවෝ දැක්වු දක්ෂතාවය කේවටට බමුණගේ චර්ත නිරූපය කලතිනා කාරෙන් අපට මනාව වටහාගන්නට පුලුවන් කියන කාරණය. කියේල අපිට ලියන්න පුලන් කෙලින්ම ප්‍රශ්නය. උම්මගේ ජාතක කතාවේ ඉතා සුල්ලබ ලෙස. ඉතාම දියුණු ලෙස භාවිත කළ රසයක් තියෙන වනං ඒව් කලි උපහාස රසයයි. උපහාසය ජනතවීමත් සමගම ඊට අනු බද්ධිත්ව උපදින රසේ තමයි හාසෙ රසය. ඒ ආකාරයට ප්‍රවේශය ලබාගෙන අපට පුළුවන් දැන් අපේ පළමු නිදසන සඳහා ප්‍රේශයක් ලබාගා නපියාලු ත්‍රෝලකින් පටන් අරගෙන ලියන්න පුළුවන් අපිට මෙහෙම. එක්සේයක් රාජධානය අල්ලා ගැනීම සඳහා, ැපවීමෙන් සංවිධානය කළ සතර කන්මාත්‍රණය ඒ මොහොතේදීම ගිරාපෝතකයාගේ සවන්දීමෙන්ිය සකැන්වගියේය. එයින් නොනැවැත්තුුණුමේ තිරිසන් පක්ෂයාන්ගේ මල්ල ප්‍රහාරයටද කේවට බමුණාට ලක්වීමට සිද්ධ වෙනවා. කියැලියලා අපිට පුළුවන් අපේ නිදසුන උපුටා දක්වන්න වෙනම රූලකින් යුගල උඩුකුම දාලා. අපට ලියන්න පුළුවන් කේවට්ට බමුණාහි සෑ වර්චස් පිඩක් හෙලා මෙක් දැයි කටදල්වාගෙන උඩබැලූ තැනැත්තවුන්ගේ මකයේ නැවතවර්ෂස්පිඩක් හෙලා යනා අදවිදියට අප ඔබට දිගට මේ පාඩන් ඇැතිනම් ඒ ප්‍රෘටිකක්ලියලා අපට පුළුවන් සිත්්‍රිකක්තිය අවසන් කරන්න. ඉට පස් අපි නිස්තර කරනවා ප්‍රශ්නයට අආදාළුවමේ නිදසුන ඉහත පාටය තුළින් කතුවරයා වියත් පුරෝහිත චරිතය අපූරුවට උපහාසට ලක් කරනවා சேම மல පහ ප්‍රහාරය පාற்றකமான සේචිත්த்துරூපමவමன் மூුවගට හාස්යගනීමට සමත්த்தලා තියෙනවා. கி්‍රීන් යනහාඩ හාසේහා උපහාසේරාව ප්‍රතිරාවය நிන්නாද කරන්නාසේ අපට හැගෙනමக்கලොබට ලියන්නට පුළුවம். එවාගේ අපට, ඊළ නිසුට යන්න පුලුවන් අලුත්තු්‍රූලකින් පටන් අරම්. එස මේ උමඟ ජාතකරයේ ජාත කතා කරුවෝ මෙකේවට බමුණු පුරෝහිත චරිතය පුරාවටම හාසය හා උපහාසය උපදවන්ට කොතරම්ප්‍රිය කළෝද යත් කියලා අපිට දෙවන නිදසුට යන්න පුළුවන්. මොකදමියල නුවර යටත් කර ගැනීමට ඔහු භාවිත කළ බොලද උපක්‍රම ඇස්පනාපිටම පුස්සක් බවට පත්තනා ආකාරයගේ බවමනාව ගම්යේ කියල් යන්න පුළුවන් ම පැනවතා දෙවනුව සහල්ද අනතුරුව දරද නැවත්තාගත් මුක්ද සදාචාර සම්පාන නොවන ක්‍රියාවලිය. ඇතරම මේ සදාචාරය සම්පන්නනය යමකොද මිනිසුන්ව අප පහසුතාවයට පත් කළ ජනජීවිතය අඩාළ කරල අමානුෂය ක්‍රියාමාගේකට තමයි කේවට්ටයන් චුලනි බ්‍රහමධත්ව්‍යයන හෙව්වේ ඒනිසා අප පිට හමලියන්ට පුොළුව මේ ක්‍රියාවලිය ගොවියාගේ පුත තනයි වැදගත් මොකද කේවට්යා බුණු කළේ ඉට වඩා අඩුකොළ කෙනෙකුුණත් මේ ගොවිපුූත් මහෝෂදයන් ඉතාසියම්ව උපායඥානෙන් ඒව විසඳනාකාරය කේව්ටචරිතය හාසයමු සූපහා සිට ලක්කරනව කියලාපිටලියානට පුළවා. මෙකේවට්ටයාගේ මේ අනුශාසනපාරිදිී චූලෙන්නේ බ්‍රහ්මදත්ත දිියත් කළ මෙ සියල උපායන් ව්‍යර්ථ වූ පසුවත්. තවත් තමාගේ බලවත් උපායක් ඇතැයි කියයමින් කේවට්ටයන් පුරාජේරු පවසමින්. කරන ප්‍රකාශයට රජතුමාගින් ලැබෙන ප්‍රතිපිලිතුර ඉතාමත් උපහාසාත්මකයි. ඒය බමුණු කුළේට ැදුණු හෙන පහරක් විදියට අපි හඳුන්න්නට පුළුවන් කියලා ඔබට පුළුවන් ඊළඟ නිදර්ශණය උපටා දක්වන්නට. යුගලු මාදාලා ඔබ අළුතුරලකින් ලියයන පුළාන්මොකක්ද. චතුලනි බ්‍රහ්මදත්තරජ රෝකනමේ දිහයට මේසා මහත් වූ තොපගේ උපායකිනුත් වැඩකුත් නිමාවකුදදුටු දෑ නැති. ලි ඩුම හන්න පුළලන්ගේ න් ්‍රශකරය මොහක්ද තමන්ගේ රජතුමා තමාව පහත හෙලා කතා කරනාාකායතර ලියන්න පුළන් ඔබට ඒ තුළින් කේවට්ට බමුණු චරිතය හුදු නාම පුවරෝකට සීම වූවා දෝ කියෙන හැඟීමක් පාඨකයාගේ මනසෙහි රෝපණය කරන්නට සමත්වෙලාතියෙනවා. ජාත කතාකරුව කතාාව ආරම්භයේද කඒවට්ටා පිළිබඳ කරන වර්ණණය වූ කලීමකක්ද ඌතුමූුණුව නැත්තාහ වියත්තාහ යනදිවිදිර තමයි වරණනා කරන්නේ. නමුත් ඔහුගේ නුවන අනුවන්න කමහි ප්‍රදර්ශනයක් බව මනාව මේ හර හ පසක් වෙනක්ෙ ඔබට ලියන්න පුළුවන්. ඔහු මහත්සේ සිතාමතා කල්පනා කරලා තමන්ගේ නුවන්න මෙහේවාදනු ලබන උපදේශ මහෝෂතයන්ගේ නුවන හමුවේ හිස් වදන් බවට පත්වෙනවා ඉතාමත්ම උපහාසාත්ම කලෙස කතුවරයා දක්කලා තියෙනවා. දැන් අපි නිදසුන් දෙකක් ලියලයිවරයි අපිට පුළුවන් ඊළඟ නිදසුන අලුත් චේදකින් විස්තර කරන්න ආරම්භ කරන්න ජාතක කතා කරුවන් හාසෙන් හා උපහසෙන් යුතුව මේකේවට බමුණු චරිතය නිර්මාණය කරන බවට තවත් අනගිතම නිදසුනක් දක්ව තොත් ධර්මයුද්ධේදී සතුරු සේනා බලමුළු හා එක්ියයක් රජදරුවන් පිරිවරාගෙන මෙ මහෝෂදයන්ව පරාජය කරන අපේක්ෂාවෙන් ඔවුන් දෑස් අයාගෙන සිටියත් නොසිතෝවිරුවා කාරයට තමන්ට පරාජයේ වැළඳගන්නට කේවට්යන්ට සිදුවෙනවා. ින්දා අවමාන මැද පලා යන කේවටට චරිතය හාස්ට හා උපහන්සට ලක් කරන්නේ මෙසේය කියල ඔබට උදාහරණ උපුටා දක්වන්නට පුළුවන් ද එපුතේ මෙතනදී ඔබට හොඳින් මතක තියෙන නිසුනක්ලයන්ට ඔබට හැකියාවත් තියෙන ොකද බොහෝන් නිදර්ශන මෙහිදී අපිට පුටාදක්වන්නට පුළුවන් මං මේ සඳහන් කරනයවැන්. ඔබට මතක එකක් පමණක් ඔබ පුටා දැක්වීම හොඳටම ප්‍රමාණවත්. දාහරන ඉදි රපිරලියන්න පුළුවන් ඉතා අලජ්‍ය වූ දුෘෂ්ට වූ කේවට්ටයා අසුනැගී කටින්ලේ දම දමා නලලේලේ පිස පිසදිවන්නේ කලලියන්න පුළුවන් ඒකමත කෙනෙකුරලියන්න පුළුවන් මේ උදාහරණය කොල්ල පවිටු දුෘෂ්ට, අධර්මිෂ්ට වූ නිකෘෂ්ට අනාචාර සවරූ පැඇති අවලක්ෂණ වූ අඥඥාන බමුණු මහල්ල එත් අපට උපුට ආදක්වන්න පුුවන් එත් නැතිනා ඔබට මේ උදාහරණය කදිමට ගැලපෙනවා ජඩය මැත නොදොඩා, තොයිත්තාගේ පණ නොනස්සා යනාතක නැගීයා කියලා යනු පුළාන්ගත, ඔබට ඒ නිදසුන් තුනෙන් එකක් පමණක් ලෙවීම හොඳතම ප්‍රමාණවත් පාඩන් දරුවවෙක්සිටිනවන තුනු මලි වවත් ගැටලුවක් නැහැ. ලේල් අපිට පුළුවන් අවසාන කරන්නට, මේ ආදී වශයෙන් කේවටට බමුණාගේ පාර්ශවයෙන්ම ලැබෙනනින්දා. මෙ පිටස්තර පාර්ශවය නැත්තන් ප්‍රතිමල්ලවයා සතුරනෙමේ යොහුට අපහස කරන්නේ ඔහුගේම පක්ෂය අය. ඉතිං ඔහුගේම පර්ශවයෙන් ලැබෙන මේ නින්දා අවමාන ගැරහිම් අවලාද. මෙසිියල්ලෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ හාස ජනක උපහාස සහගත ස්වභභාවයක්කින් මේ කේවටට බමුණු චරිතය නිරූපණය කරලා තිෙන ආකාරයයි කියලා ඔබට, මේවිචාර ාව ස කරන්න පුුවം.